ලුක්ෂාන් මේ ගීත ඇත්තම මට සීකරන් මම හිතන මේ ලංකාවේ විශේෂයෙන්ම 70 දශකයට පසු වෙන ගීතවලට බටහිර ගීතවල ලොකු බලපෑමක් ආවා දැන් මිසිස් රොබින්සන් වගේ ගීතයක් සමන ගාෆන්කල් මිසිස් රොබින්සන් වගේ ගීතයක යම් ආකාරයක බේස් පැටර්න් එක නැත්තම් බේස් රිද්ම් බේස් දෙකේ ආභාසය මේ තියෙන බව මට හිතෙනවා කෙසේ වෙතත් මේ ගීතයත් අර වගේ නොමග යවන සුළු ගීතයක්. ඒක තමයි ගීතයේ අර්ථය සහ සංගීතමය ආස්තර දෙකක්. ඉතාම උද්‍යෝගිමත් හරි සතුටුදායක විදිහට මේක යන්නේ. නමුත් මහද තලා ඔබ ඉවතට යනවා. මේක ඉතාම දුක්ඛදායක තත්වයක්. නමුත් සිනාමුසු මුහුණින් නටමින් ඒ තමාව හැර යාමේ ප්‍රීතිය මම හිතන්නේ භුක්ති විඳ ඔබ. ඉතින් මම හිතන්නේ ගීතවල අර්ථයන් සහ රිද්මයන් මම හිතනවා යම් ආකාරයකට අපි කවුරුත් හරියට හඳුනාගත යුතුයි. නමුත් කෙසේ වෙතත්
ප්‍රේක්ෂකාගාරයක් තෘප්ත කිරීමේදී නැත්නම් සතුටු කිරීමේහිලා නම් ඔය වැඩේ හොඳයි. ඔබ ඉතාම හොඳට නටමින් ගායමින් සතුටින් මේ ප්‍රේමවන්තිය තමාව හැර යාමේ ප්‍රීතිය භුක්ති විඳ බව පෙනුණා. ඉතින් ඔබේ ගීත ගායනාව ඇත්තටම හොඳයි. ඔබේ හඬත් හොඳ හඬක්. ඔබේ හඬ හෘදය නැත්නම් මේ උදර කලාපෙන් පැන නගින හඬ. මම හිතන ඔබ හොඳ විභාවයක් සහිත ගැයුමක් පෙන්눔 කළා. නමුත් මා කියන්නේ මේ භාවයන්ට අනුව ගායනා කිරීම කියන්නේ සතුටින් ගායනා කිරීම නෙවෙයි. ගීතයේ තියෙන අර්ථය තෝරා බේරාගෙන යත් ඉදිරිපත් කිරීම. ඔබට සුබ පතනවා ලුක්ෂාන්. ඔබේ හඬ ඔබේ ගැයුම ඉතාම හොඳයි. ස්තුතියි සර්. ලුක්ෂාන් මම හිතන ඔබ ගීතය පිළිබඳව යම්කිසි මූලික තනුව අවබෝධ කරගෙන තිබුණා. නමුත් මේ ගීතයේ තියෙන සියුම් ස්ථාන පිළිබඳව තනුවේ සහ අලංකාර හරියටම වටහාගෙන නැහැ කියන එක තමයි මගේ අදහස. මේට වඩා ඔබ ගීතයේ පිළිබඳව තව අධ්‍යයනය කරන්න ඕනේ. මෙවැනි ගීත ගායනා කරනකොට මේවා ජනගත වෙච්ච ගීත. මේක අපේ රටේ ජනතාව මේ රසිකයෝ මේ මුල් බැහැගත් ගීත. ඉතින් ඒ ගීතවල පුංචි වෙනසක් තිබුණොත් ඒක තේරෙනවා. ඒතර ඒ පිළිබඳව අපි මේ වගේ අවස්ථාවකදී ප්‍රකාශ නොකරුත් ඒකත් අපිත් අඩුපාඩුවක් බවට පත් වෙනවා. ඒක නිසා ඔබ මීට වඩා මෙවැනි ගීතයක් ගායනා කරනකොට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අඩු වශයෙන් ඔබ හරි එක වරක්වත් ගායනා කරලා දෙවෙනි වතාවේ ඔබගේ අවශ්‍ය දේවල් ඒකට යොදා ගත්තා නම් ඒක මට නොසලකා හරින්න පුළුවන්. නමුත් ඔබ තවදුරටත් මේ වගේ ගීත ගායනා කරනකොට ඉදිරි කාලයේදී මේට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම කියන්නටම වෙනවා. ජය ප්‍රාර්ථනා කරනවා. Thank you sir. ලුක්ෂාන් මං කියන්න කැමති ඔව් මගේ විනිසුරුවරුන් දෙදෙනා කියපු දෙයට මම අනිවාර්යෙන් එකඟ වෙනවා. මං හරි කැමති වාගේ ගැඹුරු කටහඬට. හරිම යුනික් ටෝන එකක් තියෙනවා. ස්ටේජ් එකේ වමාර කම්ෆර්ටබල් හිටිය වාගේ නිකන් ගෙදර වගේ වා පර්ෆෝම් කරේ. You have a good කියන්නේ වෝකලි වාගේ කටහඬින් කරන්න පුළුවන් මොකද්ද පිළිබඳව වාගේ හොඳ අදහසක් තියෙනවා. And you have good vocal control. මං ඒක ගැන කතා කරන්න සහ අපේ බෑන්ඩ් එකට මං හිතන්නේ අපි ඔක්කොම හොඳ අත්පොල සන්නාදයක් දෙන්න ඕනේ. They're doing amazing. I'm loving the backing today. Good job, all the best. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මාර මහත්මයා 10% ප්‍රතිඵල ලබා දෙනවද? ලුක්ෂාන් අද බෑ. මං කිව්වා ටෝන් එක ගැටියට අද දෙනවා කියලා වගේ මට කිව්වා ලුක්ෂාන්. අධික මහත්මයා මගේ මිත්‍රයා විශ්ව නැහැ. නැත. කීර්ති මහත්මයා අද නෙවෙයි. අද නෙවෙයි. සමහරට පෙම්වතිය හැර යාම සතුටක් දුන්නේ නැහැ. ඒ පොසිටිව් තින්කින්. මේ කාලේ ධනාත්මක වෙන්න පුළුවන් එක දෙයක්. ඒක සමහරට පෞද්ගලික ජීවිතයේ අදාළ දෙයක් වෙන්නත් පුළුවන් අපිට ඒක. ඔව්. හොඳයි මේ අද සමිත මහත්මිය පුරණ අධික මහත්මයා මම දන්නේ සමිත සහෝදරිය අද ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. අපිට ආරංචියේ හැටියට එතුමේගේ මෑණියන් පොඩ්ඩක් අසනීප තත්ත්වෙකින් ඉන්න නිසා එතන ඉන්නවා කියලා තමයි. මොකද අම්මට හරිම ආදරේ දියණියක් තමයි සමිත කියන්නේ. අද අම්මත් එක්ක ඉන්නවා කියලා තමයි ආරංචි. හැබැයි කොතන හිටියත් අපි දිහා සජීවීව බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. අපි බොහොම ආදරෙන් ඔබතුමියවත් මේ මොහොතේ මතක් කරනවා. දරණා Dream Star.